COVID-19 වෛරසය මර්ධනය සඳහා මෙරටට ගෙන ඒමට නියමිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත සඳහා මහ ජනතාව දක්වන ප්‍රතිචාරය පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ චර්යා පරීක්ෂණ ඒකකයකින් සමීක්ෂණයක් සිදු කර තිබෙනවා. අදාළ සමීක්ෂණය සඳහා පුද්ගලින් 895 දෙනෙකුගෙන් යුත් නියතියක් යොදාගෙන ඇති අතර එම නියතියට 55%ක් පිරිමි පුද්ගලින්ද 81%ක් සිංහල ජාතිකින්ද 63%ක් බස්නාහිර පළාතේ පුද්ගලින් සහ 73%ක් උපාලිධාරීන් හෝ ඊට වැඩි අධ්‍යාපන සුදුසුකම් ලත් පුද්ගලින් ඇතුළත්ව සිටි බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. ඒ අනුව සම්පූර්ණ නියතෙන් 80%ක් දැනට රැකියාවේ නියුතු පුද්ගලින් වන අතර ඉන් 27%ක් සෞඛ්‍ය සේවකයන්. අදාළ සම්පූර්ණ නියතෙන් 99.3%කට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී තිබෙන්නේ. ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත කොවිඩ් මර්ධන එන්නත සම්බන්ධයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටින මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පළ කළේ මෙවන් අදහසක්. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් උනේ PCR එකක් කරගන්න මේ මහ ජනතාවත් එක්ක ඇත්තටම මේ මම ගොඩක් අවසනෙ ඉඳා. ඊට පස්සේ තමයි මම දැනගත්තේ මේක පොසිටිව් වුණා කියන එක. නමුත් ඇත්තටම එකම දේ තියෙන්නේ මට වගේම රටේ හැම ජනතාවටම අර ඉක්මනින් මේ පහසුකම් ලැබෙන්න ඕන අතිගරු ජනාධිපති කොටාපේ රාජපක්ෂ මැතිතුමා ඉතා විශාල උත්සාහයක දෙනවා මේ කොරෝනා වසංගතය පාලනය කරන්න. විපක්ෂයේ සමහර වෙලාවට කියා සිටිනවා මේ එන්නත අත්වසෙම තියෙන්නේ කවද්ද කියලා. ඇත්තටම අපි දන්නවා දැන් අර ඉන්දියාවේ ඒ වගේම මාලදිවේ මේ වගේම බංගලාදේශ වගේ රටවල අර මීයොන්ට කෝස්වට ටෙස්ට් කරන්න ගන්නවා වගේ තමයි එන්නත් ගන්න. අතිගරු ජනාධිපතිතුමා මේ එන්නත් ලබා ගන්න එක ප්‍රමාද කරනවා කියලා කවුරු හරි කරන මේ පොල් කතාවක්. ඒසොලත් මම ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. මම මේ බලාගෙන ඉන්නේ නිරෝධායක මධ්‍යස්ථානයකට මම ගෙනියන කරා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ හතරක් පිළිබඳව ඊ රාත්‍රියේදී තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 287 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එසේම COVID වෛරසය ආසාදනය වූ නව රෝගීන් 737 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වූ අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 227ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 102ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 96ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 312 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 55226 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 59166ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවසක සිදු කළ PCR පරීක්ෂණ 70කදී එම වැඩිහිටි නිවාසයේ පුද්ගලින් 5 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සිදු කළ PCR පරීක්ෂණවලදී පුත්කලින් 7 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. බස්නාහිර පළාත තුල පාසල් බස්රත ආශ්‍රිතව ඊයේ දින රියදුරන් හා රිය සහායකින් දහසක් පමණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කෙරෙනු අතර ඉන් පුත්කලින් 3 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය දින කිහිපය තුල පොදු ප්‍රවාහන සේවාවල පාසල් බස් රථවල රියදුරන් කොන්දොස්තරවරුන් සහායකින් දහසක් පමණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට බස්නාහිර පළාත තුල යොමු කර තිබෙනවා. එයින් 3 දෙනෙක් කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගෙන තිබෙනවා. එම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. මීට අමතරව විශේෂයෙන්ම ලබන බ්‍රහස්පතින්දා අනිද්දා දිනේ සිට බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් වල බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කරන සීලුම වාහන ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.